අයිබෝවන් ඔයාල හැමෝටම ඔයාල මේ එකතු වෙලා ඉන්නේ hellodegree.com එකේ HTML tutorial series එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. අපි අද බලමු BR, PRE එවාගේම HR කියන ටැග් වල භාවිතය පිළිබඳව. ඔයාල දන්නවා P කියන ටැග් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ වෙබ් පේජ් වලට පැරග්‍රාෆ් ඇඩ් කරගන්න. ඔයාලට පේනවා ඇති මම මෙතන පැරග්‍රාෆ් දෙකක් මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති එකම වාක්‍යයක් වුණාට මේ ලියලා තියෙන්නේ මම ඒක ලයින්ස් කීපයකට අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට මේ දෙවෙනි පැරග්‍රාෆ් එකේදී පේනවා ඇති මම සමහර වචනවල වචන දෙකක් අතර පරතරය ටිකක් වැඩිපුර දීලා තියෙනවා. අපි බලමු මේක බ්‍රවුසර්කින් ඕපන් කරලා කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මම අතන ලයින් කිහිපයකට කඩලා තිබ්බට වෙබ් පේජ් එකේ අපි ඩිස්ප්ලේ කරද්දී ඒ විදිහට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේම දෙවැනි පැරග්‍රාෆ් එක ගත්තොත් සමහර වචන අතර පරතරය මං ටිකක් වැඩිපුර දීලා තිබ්බට වෙබ් පේජ් එකක ඩිස්ප්ලේ කරද්දී ඒ ස්පේස් එක වැඩිපුර දීලා තිබ්බ තැන් ඒ විදිහට පෙන්වන්නේ නැහැ. අපි අද බලමු අපිට අවශ්‍ය තැනින් අලුත් ලයින් එකක් පටන් ගන්න කොහොමද කියලත්, අපිට අවශ්‍ය තැන්වල වචන දෙකක් අතර ස්පේස් එක වැඩිපුර දෙන්නේ කොහොමද කියන එකත්. මුලින්ම මම කියන්නම් කොහොමද මේ අලුත් ලයින් එකකට අපි යන්නේ කියලා. ඒකට අපි BR කියලා ටැග් එකක් පාවිච්චි කරනවා. මේකේ තේරුම බ්‍රේක් කියන එක. අපිට අලුත් ලයින් එක පටන් ගන්න ඕන තැනට මේ BR කියන ටැග් එක ලිව්වට පස්සේ අපිට පුළුවන් අලුත් ලයින් එකක් පටන් ගන්න. මෙහෙම දීලා සේව් කරලා ඔයාලා බ්‍රවුසර් එකේ ඕපන් කරලා බලන්න ආයේ මේ විදිහට එතකොට ඔයාලට ලැබෙනවා. ඒ වගේම අපි බලමු අපේ අනිත් පැරග්‍රාෆ් එක. මේ පැරග්‍රාෆ් එකේ මේ ස්පේසස්ම මේ විදිහටම මේ පරතරයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඒකට අපිට පුළුවන් පාවිච්චි කරන්න P කියන ටැග් එක වෙනුවට PRE කියන ටැග් එක සේව් කරන්න. ඊට පස්සේ ඕපන් කරලා බලන්න ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකෙන් ඔයාලට පෙන්නයි ඔයාලේ ස්පේසස් තිබ්බ ප්‍රමාණයටම වෙබ් පේජ් එකේ එක ඩිස්ප්ලේ වෙයි. මේ PRE කියන එකේ තේරුම තමා ප්‍රී ෆෝමැටඩ් ටෙක්ස්ට් කියන එක. මෙතන P කියන ටැග් එක පාවිච්චි කළ එක පැරග්‍රාෆ් එකකුත් PRE කියන ටැග් එක පාවිච්චි කළ තව පැරග්‍රාෆ් එකකුත් දැන් තියෙනවා. මේ දෙක මැද්දෙන් හොරිසන්ටල් ලයින් එකක් දාලා මට මේ දෙක වෙන් කරගන්න ඕන වුණා කියලා හිතන්නකෝ. ඒකට අපිට පුළුවන් HR කියන ටැග් එක පාවිච්චි කරන්න. මේ විදිහට HR කියන ටැග් එක ඔයාට හොරිසන්ටල් ලයින් එක අඳින්න ඕන තැනින් ලිව්වට පස්සේ අපි බලමු ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට හොරිසන්ටල් ලයින් එකක් ඔයා HR කියලා ලිව්ව තැනින් ඩිස්ප්ලේ. ඔයාලා අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු HTML පාවිච්චි කරලා තවදුරටත් වෙබ් පේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා.